මීට මාස කිහිපයකට කලින් මම දාපු Google Pixel 6 smartphone එකේ review එකේදී ගොඩක් දෙනෙක් මගෙන් ඉල්ලලා තිබ්බ දෙයක් තමයි Google Pixel 6 Pro smartphone එකෙත් review එකක් දාන්න කියන එක. ඒ නිසා අද වීඩියෝ එකෙන් අරගෙනලා තියෙනවා Google Pixel 6 Pro smartphone එකේ review එකක්. ඉතින් වීඩියෝ ගන්න කලින් ඔයා තාමත් SRT එකපඩ YouTube channel එක subscribe කරන්නේ නැත්තම් දැන්ම පල්ලිය ඇතින් සුදුපාට subscribe button එක press කරලා channel එක subscribe කරන්න වගේම එහා පැත්තේ bell notification icon එකටත් all දාලා තියාගන්න අමතක කරන්න එපා. මොකද මේනකොට SRT එකපඩ YouTube channel එක බලන viewers ලා අතරින් ගොඩක් දෙනෙක් channel එක subscribe නොකරපු අය තමයි බලන්නේ. ඒ නිසා දැන්ම subscribe නොකරපු කෙනෙක් නම් ඔයාත් channel එක subscribe කරලා bell icon එකට all දාලා තියාගන්න. අපි නෑ වැඩි කතා නැතුව යමු අද වීඩියෝ එකට. හරි, Google Pixel 6 Pro smartphone එක ගැන කතා කරනවා නම් මුලින්ම මේ smartphone එකේ අපි බොඩි එක ගැන කතා කරමු. ඉතින් මේ smartphone එක අපිට බලා ගන්න පුළුවන් වෙන සාමාන්‍යයෙන් බර විදියට ග්‍රෑම් 210ක බරක් තමයි මේ smartphone එකේදී අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම build quality ගැන කතා කරනවා නම් අපිට Google Pixel 6 Pro smartphone එකේ බලා ගන්න පුළුවන් වෙනවා glass front එකක්, ඒ වගේම glass back එකක් වගේම aluminum frame එකක්. එතකොට මේගොල්ලොන්ගේ මේ smartphone එකේ තියෙන glass front එක හදලා තියෙන්නේ Goring Glass Victus කියන glass එකකින්. ඒ වගේම මේ smartphone එකේ තියෙන back glass එක හදලා තියෙන්නේ ඒකත් Gorilla Glass Victus කියන glass එකකින්. ඒ වගේම මේ smartphone එකට අපිට බලා ගන්න පුළුවන් වෙනවා SIM card slot එකේදී එක physical SIM එකයි insert කරගන්න පුළුවන් වෙන්නේ. හැබැයි අපිට තව එක SIM එකක් eSIM එකක් විදිහට insert කරගන්න පුළුවන්. එතකොට අපිට සාමාන්‍යයෙන් ඔයා eSIM එකකුත් use කරනවා නම් මේ smartphone එකට ඔයාට SIM දෙකක් දාන්න පුළුවන් වෙනවා. ඒ වගේම මෙන්න මේ Google Pixel 6 Pro smartphone එකේ display ගැන කතා කරනවා නම් අපිට බලා ගන්න පුළුවන් වෙනවා අඟල් 6.7ක LiPo AMOLED display එකක් මේ smartphone එකේ බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම HDR 10 Plus support කරන display එකක් වගේම 120 Hz refresh rate එකක් තියෙන display එකක් විදිහට අපිට මේ display එක බලා ගන්න පුළුවන් වෙනවා. මේ smartphone එකේ protection එක විදිහට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ Coring Gorilla Glass Victus කියන glass එකෙන් තමයි හදලා තියෙන්නේ. ඒ වගේම මේ smartphone එකේ display resolution එක විදිහට අපිට බලා ගන්න පුළුවන් වෙනවා 1440x3120 pixel rate එක මේ smartphone එකේ resolution එක විදිහට අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේ smartphone එකේ OS ගැන අපි කතා කරනවා නම් අපිට බලා ගන්න පුළුවන් මේ smartphone එකේ එන්නේ Android 12 යටතේ. හැබැයි අපිට මේ වෙනකොට අප්ග්‍රේඩ් කරගන්න පුළුවන් වෙලා තියෙනවා Android 14. ඒ කියන්නේ Android ලාගේ latestම version එක වෙන Android 14 වලට මේ වෙනකොට ඔයාලට මෙන්න මේ Google Pixel 6 Pro smartphone එක අප්ඩේට් කරගන්න පුළුවන්. ඒ වගේම Google Pixel 6 smartphone එකත් අප්ඩේට් කරගන්න පුළුවන්. මොකද කියනවනම් සාමාන්යයෙන් Google ලා ඒගොල්ලෝගේ OS එක රිලීස් කරන්නේ මුලින්ම Google Pixel series වලට. මොකද ඒගොල්ලෝ හදන ඒගොල්ලෝගේ කම්පැනි එකම හදන smartphones නිසා තමයි මේගොල්ලෝ මුලින්ම මෙන්න මේ Android 14 OS එක රිලීස් කරේ. ඒ වගේම මට බලා ගන්න පුළුවන් වුණ තවත් දෙයක් තමයි මෙන්න මේ Google Pixel series එකේම තියෙන smartphones වල මට බලා ගන්න පුළුවන් වුණ දෙයක් තමයි මේකේ තියෙන photos. එහෙම නැත්නම් අපි සාමාන්‍යයෙන් ෆෝන් එකේ gallery එක කියලා කියන්නේ ඒ වගේ තමයි මේ smartphone එකේ photos කියලා තියෙන්නේ. අපිට බලා ගන්න පුළුවන් නේ Google photo එක. ඉතින් මේ Google photo එකේ අපිට හැම feature එකක්ම unlock කරගන්න නම් අපිට කිසියම් purchase කිරීමක් සිද්ධ කරන්න වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය මාසයකට ඩොලර් 2ක් වගේ ගන්නත් දෙන්න ඕනේ Google Pixel නොවන අනිත් ෆෝන්ස් වලට මේ photos photo එකේ access එක ලබා ගන්න. ඒ කියන්නේ premium version ගන්න නම් අපිට සාමාන්‍යයෙන් යම් කිසි මුදලක් ගෙවන්න වෙනවා. හැබැයි අපිට බලා ගන්න පුළුවන් නේ Google Pixel series එකේදී මෙන්න මේ photo කියන ඇප් එකට අපිට කිසිම පර්චේස් කිරීමක් සිද්ධ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට ඒක සම්පූර්ණයෙන්ම ෆ්‍රී හැම ෆීචර් එකක්ම ඇක්සස් කරන්න මේ Google Pixel ආයතන. එහෙම නැත්නම් Google විසින් අපිට අවස්ථාව ලැබිලා තියලා තියෙනවා මෙන්න මේ Google Pixel series එකට. හරි, ඒක තමයි මට තවත් මේ smartphone එකේ බලා ගන්න පුළුවන් software අතින් මට සුපිරිම දේ කියලා හිතුණු එක දෙයක් තමයි ඒ දේ. ඒ වගේම මේ smartphone එකේ chipset එක ගැන කතා කරනවා නම් අපිට බලා ගන්න පුළුවන් වෙනවා Google Tensor කියන chipset එක තමයි මේ smartphone එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම අපිට මේ smartphone එකේ RAM එක විදිහට 12GB RAM එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාට මේ smartphone එක මිලදී ගන්නවා නම්
128GB 256GB වගේම 512 විදිහට මේකේ memory capacity එක ඔයාලට මිලදී ගන්න පුළුවන්. මේකේ memory capacity එක වැඩි වෙන තරමට ඔයාලට price range එකත් ටිකක් වැඩි වෙනවා කියලාත් බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම Google Pixel කිව්වහම අපිට අමතක කරන්න බැරිම දෙයක් තමයි කැමරා. ඉතින් Google Pixel කියන්නේම සාමාන්‍යයෙන් කැමරා smartphone එකක් කියලා කියනවනේ. ඉතින් මේ smartphone එකේ කැමරා ගැන අපි දැන් කතා කරන්න යනවනම් අපිට මේකේ main camera එකට බලා විදිහට බලා ගන්න පුළුවන් වෙනවා triple camera setup එකක්. මේකෙදි main camera එක විදිහට megapixel 50ක main camera එකක් වගේම millimeter 25ක wide angle lens එකකුත් ඒ වගේම dual pixel PDF laser AF OIS වගේ ගොඩක් features මේ smartphone එකේ main camera එකේ බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම megapixel 48ක telephoto lens එකකුත් මේගොල්ලෝ මේකට include කරලා තියෙනවා. ඒක අපිට 4x දක්වා optical zoom කිරීමේ හැකියාව මේකෙන් ලැබිලා තියෙනවා. ඒ වගේම මේ smartphone එකේ තවත් lens එකක් විදිහට main camera එකේ triple camera set එකේ තියෙන තවත් lens එකක් විදිහට අපිට බලා ගන්න පුළුවන් වෙනවා 12 megapixel ultra wide lens එක. ඒ වගේම මේ smartphone එකේ තියෙන camera features ඉදිරිය කතා කරනවා නම් dual LED flashlight, pixel shift, auto HDR panorama කියන features මේ smartphone එකේ main camera එකේ බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම video recording resolution එක විදිහට 4K 60fps දක්වා video recording කිරීමේ හැකියාව මේ smartphone එක හරහා අපිට ලැබිලා තියෙනවා. Google Pixel 6 Pro smartphone එකේ selfie camera ගැන කතා කරනවා නම් අපිට බලා ගන්න පුළුවන් වෙනවා megapixel 11ක selfie camera එකක්. හැබැයි ඒකත් එක single selfie camera එකක්. මේ selfie camera එකේ තියෙන features ඉදිරිය කතා කරත හැකිය අපිට auto HDR panorama කියන features ටික තියෙනවා වගේම මේකේ video recording කරද්දී අපිට 4K 30fps දක්වා video recording කිරීමේ හැකියාව ලැබිලා තියෙනවා. මේ smartphone එකේ sound setup එක ගැන කතා කරනවා නම් stereo speakers දෙකක් මේ smartphone එකට ලබා දීලා තියෙනවා. 3.5 mm headphone jack එකක් මේ smartphone අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. මේ smartphone එක අපිට බලා ගන්න පුළුවන් වෙනවා under display optical fingerprint sensor එකක්. ඉතින් මේ fingerprint sensor එක මාරම සුපිරි, ඒ කියන්නේ සුපිරි හොඳ fast fingerprint එකක් විදිහට අපිට සලකන්න පුළුවන්. accelerometer, gyro, proximity මේ වගේ ගොඩක් features මේ smartphone එකේ sensors වල අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ultra wide band support එකත් අපිට මේ smartphone එකේ sensors වල බලා ගන්න පුළුවන් වෙනවා. battery එක ගැන කතා කරනවා නම් අපිට milliampere hours 5003ක battery capacity එකක් මේ smartphone එකේදී බලා ගන්න පුළුවන් වෙනවා. ඔයා මේක මිලදී ගන්නකොට watt 23ක wired charging adapter එකක් ඔයාලට මේකේ බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඔයාලට මිලදී ගන්න පුළුවන් වෙනවා වෙනම wireless charging adapter එකකුත් ඔයාලට මිලදී ගැනීම හැකියාව ලැබිලා තියෙනවා. හැබැයි ඒක වෙනම මේ smartphone එකම මිලදී ගන්නකොට full set විදිහට මිලදී ගන්නකොට ඔයාට watt 23ක charging adapter එකක් එක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේ smartphone එකේ ඔයා මිලදී ගන්නකොට මේකේ colors විදිහට අපිට බලා ගන්න පුළුවන් වෙනවා cloudy white, soft sunny සහ stormy black කියන colors වලින් ඔයාට මේ smartphone එක මිලදී ගන්න පුළුවන්. ඉතින් මම පෞද්ගලිකවම, ඒ කියන්නේ මගේ පෞද්ගලික review එක මම කියන්නේ, මම පෞද්ගලිකව මේ smartphone එකකින් කැමැතිම කලයක විදිහට stormy black කියන කලයක කියන්න පුළුවන්. මොකද මම ඒකට මාරම ආසයි ඒ කලයකට. අනිත් කලයසුත් අවුලක් නැහැ. මොකද මම පෞද්ගලික ආවාස ඒ කලයකට. ඉතින් ඔයා කැමති කලයක පල්ලයක් comment section එකෙන් comment කරන්න අමතක කරන්න එපා. මේ smartphone එක overall compare කරලා බලනකොට ඔයාට හොඳ movie එකක් බලන්න, games play කරන්න වගේ ගොඩක් දේවල් වලට සුපිරි මේ smartphone එකක්. මේකේ කැමරා ගැන ඉතින් කතා කරන්නම දෙයක් නැහැ. අය කියන්න දෙයක් නැහැ. මාරම සුපිරි කැමරා setup එකක් තමයි මේ smartphone එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ওই ටික තමයි මේ smartphone එකේ කියන්න තියෙන මේ smartphone එක ගැන review එකක් විදිහට. මොකද මරින් ගොඩක් දෙනෙක් කිව්ලා තිබ්බා මේ smartphone එක ගන්න එක පාඩුයි කියලා. ඇත්තරම නැහැ. මේ smartphone එක ඔයාලා 6 Pro එක මේ වෙනකොට මම සාමාන්‍යයෙන් market price එක විදිහට මම හරියටම තාම දන්නේ නැහැ. price එක පල්ලෙහා comment section එකේ මම ඒක අනිවාර්යයෙන් දාලා තියන්න pin කරලා තියන්න. ඔයාලා පුළුවන් එතනින් ගිහින් බලා ගන්න. වගේම මේක ඔයාලට මිලදී ගන්න අවශ්‍ය නම් පල්ලෙහා comment section එකේ මම මිලදී ගන්න ඕන places දාලා තියන්න. මේ smartphone එක ඔයා මිල use කරනකොට රත් වෙනවා, ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. ඒක ඉතින් ගණන් ගන්න එපා. ඒ pixel වල හැටි කියලා තමයි කියන්න තියෙන්නේ. කිසිම අවුලක් වෙන්නේ නැහැ. ඒ වගේම මම කලින් සැරේ කරපු වීඩියෝ එකේ සමහරු කියලා තිබ්බා ෆෝන් එක හැම රත් වෙන්නේ නැහැ කියලා. ඒක ෆෝන් එකෙන් ෆෝන් එක සමහර කරලා වෙනස් වෙන්න පුළුවන්. මම මෙතෙක් කල යූස් කරපු Pixel series එකේම මට බලා ගන්න පුළුවන් වුණා ෆෝන් එක ටික රත් වෙන එක. ඉතින් ඒ ටික තමයි මේ smartphone එක ගැන කියන්න තියෙන්නේ. ඔයා මේ වීඩියෝ එක බලන්නේ Pixel phone එකක් යූස් කරනවා නම් අනිවාර්යයෙන්ම ඔයාගේ Pixel phone එකේ නමත් එක්ක ඔයාගේ user experience එක පල්ලෙහා comment section එකෙන් comment කරන්න අමතක කරන්න එපා. ඒ වගේම Google Pixel 6
Pro smartphone එක ගැන ඔයාලට හිතන දේත් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකෙන් කමෙන්ට් කරන්න මම හිතනවා ඔයා අලුතෙන් Pixel 6 Pro smartphone එකක් ගන්න යන කෙනෙක් නම් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් මේ වගේ වීඩියෝස් බලන්න SL එකට අපේ YouTube channel එක subscribe කරලා bell notification icon එකටත් all දාලා තියාගන්න. එතන එහෙම වුණොත් අපිට ඉස්සරහට දාන content අපි දාන content ඔයාලට notification එකක් කරහා ළඟටම ගෙන්න ගැනීම හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම අමතක නොකර වීඩියෝ එක like කරන්න, වීඩියෝ share කරන්න. එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම් වෙනකන් ඔයාලා හැම කෙනෙක්ටම සුබම සුබ දවසක්.